তবে রেহাত মাথার কথা বস্তু হয়ে গেল। সিদ্ধার্থ কুমার মাউসেন বিহু রেহাত কথা বস্তু দেওয়া এলাগে অন্য হাসে পাশ মারুন পারা যায় সারদা লৌকুরা বুধু বাবতে কেমন আদেও আগে মেয়ে রেখাত না হয়ে পুরো বসবস্তু আর দেওয়া হতে পারে এই যে বাসে আউর 47 পাহাত মুলুর লেহে দেরি আন সাহিতে লোক আট ভেদ করলা উন্নয়ন্সে আসু আউরুদু আয়সে হিন্দি হিরণিমান পাওয়া ඒ පිරිනිවීම සිද්ධ වෙලා තියෙන්නේ වෙසක් පුරපසවස්වක් බොහෝ දින එකයි. මේ නිසා මේ වෙසක් පසලොස්වක් පොහොය දිනය බෞද්ධයන් විසින් ඉතාම උසස් කොට වැදගත් කොට සලකන්නා වූ දිනයක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැනට අවුරුදු 2529ක් වෙනවා අදට. මෙතෙක් ඉඳන් ලබන්නේ 2530 වෙනි අවුරුද්දයි. බුද්ධ ශාසනය පවතිනවායි කියලා නියම කරලා තියෙන්නේ අවුරුදු 5000. ඒ අවුරුදු 5000න් 2500 වෙනකොට දෙකෙන් පණුවක් ගෙවිලා ගිහිල්ලා. බුද්ධ ශාසනය කියන එකත් ඔය අවුරුදු 5000කින් ඉවර වෙනවායි කියන එක මේ දික්ෂි ශාසන මාර්ග ඵල ලබා ගන්න පුළුවන් කාලය. බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකක්ද කියන එකත් තේරුම් ගත යුතු කාරණයක්. බොහෝ දෙනාගෙන් ප්‍රශ්න කරන්නේ බුද්ධ ශාසනය බුද්ධ ශාසනය කියන කතාව කවුරුත් කරනවා. එසේ වුණේ වීනම ඒ අය බුද්ධ ශාසනය කියලා කියන්නේ කුමකටද කියලා ඇති. ඒක පිළිතුරක් දීමට නොපුළුවන් අය තමයි බොහෝ දෙනෙකුන් නැත්තේ. බුද්ධ ශාසනය කියන එක සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සතිස්ස පරියෝදාපන ඒකං බුද්ධාන ශාසන. ඕන ගාථාවෙන් ප්‍රකාශ වන්නේ බුද්ධ ශාසනය කියන්නේ කුමක්ද කියන එකයි. ශාසනය කියන වචනේ තේරුම අනුශාසනාව. අනුශාසනාවේ කියලා කියන්නේ මෙය කළ යුත්තය මෙය නොකළ යුත්තය මෙය කිරීමෙන් මෙබඳු අනිෂ්ට විපාක ලැබෙනවායි මෙය කිරීමෙන් මෙබඳු ඉෂ්ට විපාක ලැබෙනවායි කියලා කරන අනුශාසනය සබ්බ පාපස්ස අකරණ සියලු පව් අත්හැරීම සියලු පව් නොකිරීම කුසලස්ස උපසම්පදා හැටි පමණින් තම තමන්ට දාන ධර්මාදී කුසලයන් කිරීම සචිත්ත පරියෝදාපන තමන්ගේ සිත පිරිසිදු කිරීම ඕන් ඔය කාරණා තුන පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ. එතෙන් යම් කිසි කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසන අනුව ඔය කාරණා තුන අනුව පිළිපදිනවා නම් තමන් තුළ පවත්වනවා නම් ආන්න ඒ තැනැත්තා බුද්ධ ශාසනයේ පවත්වන්නා වූ කෙනෙක් කියලා වේවි. මේ බොහෝ දෙනා හිතාගෙන ඉන්න මේ ශාසනයේ කියන එක මේ හාමුදුරුවෝ විසින් පවත්වන එකක් කියලා. ආසනේ හාමුදුරුවන් විසින් පමණක් නෙවෙයි ගිහි පැවිදි හැමදෙනා විසින්ම පැවැත්විය යුතු එකක්. ශාසනේ පිරිහෙනවයි කියලා කියන්නේ ඔය කියාපු
பவுல் காங்களின் வேலகையும் வேலகை நேரத்தில் பவுல் காங்க பவுகம்மலின் வழக்கின்னாவு போஜனையாயிரீம குசல அங்கரன்னாவு போஜனையாயிரீம சித பிரிசிது கரன்னாவு போஜனையாயிரீம சாசனே தீவு மே எபந்து அய அடுவீம சாசனே சிறுகீமேங்கிலே ஒய දැන් මේ කාලේ සලකලා බලනවා නම් ශාසනය හුඟක් දුරට පිරිහෙලා තියෙන කාලයක් හැටියට කිය යුතුයි. පෞකම් වලින් වැරදිලා සිටින අයත් අඩුයි. කුසලයන්නේ බොහෝ කොට යෙදෙන අයත් අඩුයි. හිත පිරිසිදු කරගන්න අය තියෙන අයත් අඩුයි. ඒ අඩුවීම ශාසනයේ පිරිහීම. යම් යම් කරමක ඔය කියාපු ධර්මයන් ජනයා අතර වැඩි වෙනවා නම් ඒ වැඩිවීම ශාසනයේදී දියුණුව ඔය ශාසන දියුණුව ශාසන පිරිසීම කියන ඔය දෙක ගිහි පැවිදි පොයි කාට සාධාරණ එකක්. ඉතින් අද දවස ගැන සලකලා බලනවා නම් බුදුරජාණන් වහන්සේ පස්මතු පස් නරුන් පරවල බුද්ධත්වයට පැමිණියේ වෙනත් පහළොස්සක් බොහෝ දිනයටයි. ඒ කාරණය නිමිත්ත කරගෙන බෞද්ධයන් විසින් මේ දින විශේෂයෙන්ම කුසල ක්‍රියාවන් යෙදෙන දිනයක් කරගෙන වෙනවා. මේ ඒ වගේම මංගල දිනයක් කරගෙන වෙනවා. ලෝකෙහි බුදුවරයන් පහළවන්නේ බොහොම කලාතුරකින්. සමහර විට කල්ප කෝටි ගණන් ගත වෙනවා එක බුදුවරයෙක් පහළවන්නේ නැතිව. අප ගෞතම බුදුරජාණන් වහන්සේ නියත විවරණය ලැබුවේ මීට සාරාසංඛය කල්ප ලක්ෂයකින් එහා. මේ බුදු වී වදාළ දීපංකර කියන බුදුරජාණන් වහන්සේගෙන දීපංකර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල කල්ප අසංඛය හතර ලක්ෂයක් ගත වුණායින් පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදු බවට පැමිණියේ. ඔය සාරාසංඛය කල්ප ලක්ෂයක් වූ අපි දීර්ඝ කාලයේහි ලෝකෙහි බුදුවරුන් පහළ වෙලා තියෙන්නේ 24 නමක් පමණයි. කල්ප ලක්ෂයකට එක බුදුවරේ, කල්ප කෝටියකට එක බුදුවරේ කියනවා ලෝකෙහි බුදුවරුන් නැති වෙලා. එතෙ බුදුවරුන් ලැබෙනවන්නේවත් නිසාද කියලා කියනවා නම් බුද්ධත්වයේ කියන එක ලෙහෙසි පහසුවෙන් ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. බුද්ධත්වය ලබා ගැනීම සඳහා අති දීර්ඝ කාලයක් පින් කරන්න ඕන කරනවා. එහෙම නැතුව දවස් දෙකක් පින් කරලා නැත්නම් එකාත්ම භාවයක දෙක පින් කරලා අවුරුදු 100,000 ලක්ෂයක් පින් කරලා බුද්ධත්වයට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. බුද්ධත්වයට පැමිණෙන්න පැමිණීම සඳහා කරන පින්කම් වලට ව්‍යවහාර කරන නම පාරමිතා කියන එක. බෝධිසත්වයන් වහන්සේ සාරාසංඛය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවයි කියන එක. බෞද්ධයන් ඔය විතර කියන අහලක් කියන දෙයක් පෙරුම් පිරිවීමේ කියලා කියන්නේ පින් පිරිවීම තමයි. ඒ මහා පුණ්‍යස්කන්ධයේ බලයෙන් මේක අවුරුදු ඒ 2574කට පෙර බෝධි මූලෙහි බෝධිසත්වයන් වහන්සේ බුදු බවට පැමිණියා. බුද්ධ වර්ෂය ගණන් අරගෙන නම් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාවදාළේ. පිරිනිවන් පානා දිනේ පටන් ගන්න වාසු දිනේ පටන් ගණන් අරගත් ඒ බුද්ධ වර්ෂය. දැන්
वेदास्पांग 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 ඔය පාඨයෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නවය. ඒ ගුණ නවයෙන් මුලටම කියනා ගුණය තමයි අරහන් කියන එක. අරහන් කියන්නේ වැඩුම් පිදුම් ලැබීමට, ගරුසත්කාර ලැබීමට සුදුසු බවයි. ලෝකයේ යන් හැමතම අනුන්ගේ සැලසෙලි ලබන නොලබන ස්වභාවය මේ කොයි මනුෂ්‍යයන් ගැන පරීක්ෂා කරලා බැලුවත් කියන්න ප්‍රතියෙනවා. දැන් සමහර මිනිස්සු ඉන්නවා ඔය අතර අහකට ගන්න. සමහර මිනිස්සු ඉන්නවා මේ ගෙදරකට එනවා නම් ඈත පියා මේල වලන්න එනවා තවත් කරට දැක්කේ එහෙම නැහැ. සමහර මිනිස්සු ඒ ගෙදරකට එනවා තවත් කරට දැක්කේ ඈත පියා මේල වලන්න වෙනහාගේ මේ දරු බුදුමන් සත්කාර කිරීමේ ගුණ කොහෙත් නැත්තේ. ඉතින් ඔවා ටික ටික වැඩි වැඩියෙන් තියෙන මිනිස්සු ඉන්නවා. සමහර කෙනෙක් එතනකට වඩියා හොඳට පිළි ගන්නවා, හොඳට අඬ කල වාඩි වෙන්න දීලා එලා වගේ හැටියට සංග්‍රහ කරනවා. එහෙම නේද? තවත් සමහර කෙනෙක් දැන් මේ ලොකු ලොකු මිනිස්සු ඉන්නවානේ මේ මන්ත්‍රීවරු ඇමතිවරු තවත් ඉතින් රටේ යන උසස් වැඩහස් කරන ධනවත් එහෙම කෙනෙක් එනවා නම් උත්තර භාවත් කළා උත්තරස්ත්‍රයෙන් පිළිගන්න. ඒ මොකද ඒවා ලැබීමට සුදුසු ස්වභාවයක් ඒ අය තුළ තියෙනවා. ඒ පුරුෂාහත්කාර ලැබීමේ සුදුසු ස්වභාවය බුදුරජාණන් වහන්සේට ලෝකේ යන හැම දෙනාටම ලැබෙන කියලා. ආ මේක තමයි බුදුහාමුදුරන්ගේ කියන අරහන් ගුණය. බුදුරජාණන් වහන්සේට මනුෂ්‍යයන් දැන් මනුෂ්‍ය ලෝකේ ඉන්න හැම ධනවත්ම හැම හිතුවරම හැම පණ්ඩිතයෝම හැම රජවරු ඇමතිවරු ඔක්කොම ගරුබුහුමන් කරනවා. මනුෂ්‍යයන් පමණක් නෙමෙයි දේව බ්‍රහ්මයන් නිදුණු බුදුරජාණන් වහන්සේට ගරුබුහුමන් කරනවා. ආන්නේ ගරුබුහුමන් ලැබීමට සුදුසු බව නැවතු සුදුසු බව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිහිටලා ඒ පිහිටලා තියෙන ගරු සත්කාර පූජා සත්කාර ලබන්නා වූ ස්වභාවයෙන් බුදුවරුන්ට අරහන් ගුණ අරිහත් ගුණය
ඒ මුලටම තියෙන ගුණය. බුදුහාමුදුරුවන්ට ඒ කියන ඒ අරිහත් ගුණය කියන්න බැරිවක් කරේ. විශාලත්වය මේ වෙසක් දවසේ තේරුම් අරගන්න පුළුවන්. වෙසක් දවසේ තේරුම් අරගන්න පුළුවන් කියලා කියන්නේ අද බුදුරජාණන් වහන්සේ උදෙසා. බුදුරජාණන් වහන්සේට ගෞරවයක් වශයෙන් මුළු රටේම නොයෙක් විදිහේ සැරසිලි කරනවා. නොයෙක් හැටියට පහන් දැල්වීම කරනවා. ඕවා කොයිවත් කරන්නේ බුදුහාමුදුරුවන්ට ගෞරවයක් සැලකිල්ලක් වශයෙන්. තව මේ ගම්සැල් පවත්වන තවත් නොයෙක් විදිහේ පින්කම් කරනවා. ඒ හැම එකක්ම කරන්නේ බුදුරජාණන් වහන්සේට ගෞරවයක් වශයෙන්. බොහෝ දෙනෙක් මේ පොත තෙල් සමාදන් වෙනවා. ඒ තෙල් සමාදන් වන්නේ විශේෂයෙන් මේ පොයේ බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවක් වශයෙන් තමයි. පූජාව ආමිෂ පූජාවේ ප්‍රතිපත්ති පූජා නෑ. බුදුහාමුදුරුවන්ට මේ එක වෙසක් පොහෝ දිනයකදී ලැබෙන පූජාවෙන් විශාලත්වයෙන් කොච්චරද කියලා කියන්නේ. ඔය පිළිවෙලට හැම පොය අවුරුද්දේ 365 දවසේම රටේ හැම තැනවලින් එක්තරා ප්‍රමාණයක පූජා ලැබෙනවා. ඒ ලැබෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 2529ක් වෙනවායි කියවනේ. ඒ 2529කට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවන් පිරිනි ජීවමානව සිටියා වූ බුදුහාමුදුරුවන්ගේ සන්තානය ඔය ගුණ කොයි තරමින් පැවතුනාද කියන එක පිරිනිවන් පෑවායින් පස්සේ දැනට පවතින තත්ත්වයේ අනුසලකා බලා ගන්න පුළුවන්. ඒ පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට මේ තරම් පූජා සත්කාර ලැබීමේ ශක්තියක් වෙනවා නම් ජීවමාන බුදුරජාණන් වහන්සේට කොයි තරම් තිබුණද කියන එක හිතා ගන්න පුළුවන්. ඒ ශක්තිය, ඒ අරහන් ගුණය බුදුහාමුදුරුවන්ට කොහෙන් ලැබුණද කියලා කියනවා නම් සාරා සංඝය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි කරන ලද දාන සීලාදී කුසල ධර්ම බලයෙන් තමයි. ලෝකෙහි බුදුවරයන් වහන්සේලා පමණ වෙන කවුරුවත් පින් කරවත් ඇත්ත නැහැ. ඒ නිසා ඒ පූජා සත්කාර කිරීමේ වාසනාව බුදුවරයන් වහන්සේලා තුළ පිහිටා තියෙනවා. ඒ පිහිටා තියෙන ඒ වාසනා ගුණයට අරහන් ගුණයෙන් කියලා කියන්නේ. ඒ අරහන් ගුණය ඇති කරගෙන දියන්නේ බුදුරජාණන් වහන්සේලා කොහොමද කියලා කියනවා. ලෝක සත්ත්වයාට යහපත කරගෙන මේ අජීවමාන වූ බුදුරජාණන් වහන්සේ උදෙසා අද අප්‍රමාණ සුද පූජාවන් පවත් කළා. ඉතින් ඔවුන් බුදුරජාණන් වහන්සේ ඕන තමක් කිසි වැඩක් ඇත්තේ නැහැ. ජීවමාන කාලයේ හිවත්වන්නා වූ මහා පූජාවල් වලින් බුදුහාමුදුරුවන්ට කිසි වැඩක් ඇත්තේ නැහැ. මේ අරිහත් ගුණය බුදුරජාණන් වහන්සේ විසින් ඇති කරගත්තේ කොමතනද කියලා කියනනම් ලෝකයාගේ යහපත වෙනසයි. ලෝකයාගේ යහපත වෙනසයි කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ඒ බුදුහාමුදුරුවන්ට අද්දකෝසවලා වැඩීම පවණන මුත් කරනවා නම් එයත් ඒ තැනැත්තාට මරණින් මත්තේ දිව්‍ය ලෝකයට යාමට හේතු වන දිනක් වෙනවා. එතෙ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ අරිහන් ගුණය තියෙන නිසා සාමාන්‍ය ජනයාගේ සිත් උන්වහන්සේ දෙකට ඇදිලා ඒ බුදුරජාණන් වහන්සේට පූජා සත්කාර කරනවා. එසේ පූජා සත්කාර කිරීමෙන් බොහෝ සත්වයන් අනන්ත පරිණාම සැප සම්පත ලැබෙනවා. ලොකු පූජාවක් බුදුරජාණන් වහන්සේ හදග බුදුරජාණන් වහන්සේලාගේ සිරිතත් වෙනවා. හැමදාම පාන්දර හතර ප්‍රවිත කර හතර පහට අතර
ఉపయోగిలావై అద నాగిని కాక తిహితది అవుతుంది ఆత ఉపకారయా కలైతుంది ఉపకారయా తిరిగిన్నే కొయ్య కావుదల లోపే వలన ఎక్కడా కలగా నోడు వెళ్ళిన కాలే ఉన్నహాంసే లోపే వలన ఉన్నహాంసే నివనత పెరినా హజగా నివర එදාම මැරිලා අපායෙහි ඉපදෙන්න කෙනෙකු මහලු ප්‍රතිජහ. උදිර දැකම උදිරයන් ඒ තැනැත්තීව අපායෙන් නිදැද නිදැ කොහොමද කියලද එදා ඒ හොඳ උපායෙන් හොඳ මහල්ල පිටත් වෙලා එන වෙලාවේ 500ක් පමණ දෙවියන් වහන්සේලා පිරිවරාගෙන අද ගහනවර බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් ඒ එන්න කොට ලැබියේ මේ රොඩි දෙහැන්නේ ඉබේ නැගිටලා මේ නගරයෙන් පිටතට යන්න එන වෙලාව ඒ එන මාර්ගය බුදුරජාණන් වහන්සේ ඒ මාර්ගයෙන්ම වැඩම කරලා අර සෙලිගහන වෙනකොට ඒ ගෑන්ගේ ගමන වරක්මනා වාගේ ඉස්සරහම නැවතු. නැවතු වෙන සෙලිගහන නැවතු. නැවතු වෙන සෙලිගහන නැවතුනා වී නමුත් බුදුහාමුදුරන් ගැන දැනීමක් ගන්න රැඳුම් පිළුම් කිරීමක් ගැන දැනීමක් ගන්න මමපත් කරත්ම ඒ ලොඩි ගෑනේ පැහැත්තේ නැ බුදුහාමුදුරුවන් සමග සිටියා වූ මුගලන් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ නැවතුනේ කුමක්ද කියන එක දැනගම උන්වහන්සේට වැටහුණා අනික් කාරණයක් නිසා නෙවෙයි මේ අදම මැරිලා අපායට යන්නට සිටින ලොඩි ගෑනේට අනුකම්පාව පිරිනිවි කියලා එහෙම පෙරලා මුගලන් හාමුදුරුවෝ රොඩි ගැහැණියට කතා කරලා වදාළා මේ නුඹට නුඹේ ආයුෂය දැන් ඉවර වෙන්නේ ගිහිල්ලා වැඩි කලක් නුඹට තව ලෝකයේ ජීවත් වන්න කාලයක් ඇත්තේ නැ නුඹ ස්වර්ගයට යාම සඳහා කළා තියෙන යම් කිසි සිනක් ඇත්තේ නැ නුඹ දැන් මැරිලා අපායට යන සිටින කෙනෙක් ඒ නිසා ඒ විදීම සඳහා වහාම මේ බුදුහාමුදුරුවන්ට පසඟ පිහිටෝලා වඳින්නේ කියලා හිත. එහෙම කිව්වහම මේක නැත්තීට ටිකක් බයක් සංවේගයක් ඇති වෙලා පසඟ පිහිටෝලා බුදුහාමුදුරුවන්ට බැඳලා. බැඳලා ඉතින් තමා උදෙසා ඒ ලෝකේ හැම දෙනා විදිහම ගරුභූමක් කරන බුදුරජාණන් වහන්සේ තමන් ළඟට පැමිණි එක ගැන තමන් ළඟව නැවතුණු එක ගැන සමන්තයන ලොකු සැලකිල්ලක් කළේ ගනේ රොඩි ගෑනේට මහත් ප්‍රීතියක් ඇති වෙලා බුදුහාමුදුරුවෝ වදිනවා පේන තෙක්මානේම ඒ පැත්තට බලාගෙන හැඳගෙන බුද්ධාලම්බන ප්‍රීතියෙන් හිටියා. රොඩි ගෑනේ කළා වූ වින ඔච්චර වෙනම කොහොමද ඒ ගෑනේ ඉදාම කුලප්පු වෙත්ත එළදෙනෙක් විසින් ඇරලා මරලා දැම්මා. එසේ මට රොඩි ගෑනේ තව්පිසා දිවිය ලෝකයෙහි දිව්‍ය විමානයක මහත් ධන සම්පත් මහත් සම්පත් ඇත්තා වූ දෙවඟරක් වෙලා උපන්න. ඔය කිව්වේ විමාන වස්තු ප්‍රකරණයේ කියන ග්‍රන්ථයෙහි සඳහන් වන්නා වූ ඔය කතාව ගැන හිතන්න තවත් කරණයක් වෙනවා. බුදුහාමුදුරුවන්ට මේ රොඩි ගෑනෙක් හරකෙක් ඇනලා නැරෙනවා කියන එක කලින්ම පෙනුණා. එහෙම පෙනිලා එතෙන්න වැඩම කළේ ඒ එතෙන්න ඉතින් සමහර කෙනෙකුට හිතන්න පුළුවන් ඒක වළක්වන්න බුදුහාමුදුරුවන්ට බැරිද කියලා. එහෙමත් ප්‍රශ්නයක් ලැබෙනවා නේ. ඒ රොඩි ගැහණියට එබන්දක් සිද්ධ වී වන්නේ ඒ තැනැත්තියගේ යම්කිසි අකුසල කර්මයකින්.
ඒ අකුසල කර්ම වලින් සිද්ධ වන්නා වූ දේවල් කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ නියත වශයෙන් මේ තැනැත්තීට මැරෙන්න සිද්ධ වෙන එක දැකලා මැරුණාන් පස්සේ අපායට නොයන හැටියට සුගතියට යන හැටියට ඒ තැනැත්තීට මේ අනුශාසනා කරලා පිළිවෙල කරලා දුන්නා. එහෙම කෙනෙකුට අර බුදුහාමුදුරුවන්ට වඳින්න පුදන්න හිතෙන්නේ බුදුහාමුදුරුවන් දැක්කම ඒ බුදුහාමුදුරුවන් තුළ ඇත්තා වූ අරහන් ගුණය නිසායි. ඒ අරහන් ගුණය නිසා තමයි අප්‍රමාණ මේ ලෝකයේ ජනකාය බුදුහාමුදුරුවන්ට පූජා සත්කාර කරන්නේ. එහෙම ඒ අරහන් ගුණය නිසා බුදුසජාණන් වහන්සේට නොයෙක් විදිහේ ආහාර පාස් මල් පහ කොඩි හේහත්තාදී නානා ප්‍රකාර දේවල් පූජා කරලා වන්දනා කරලා මහා කුසල ස්කන්ධය බොහෝ ජනයා විසින් ලබනවා. ඒ බුදුහාමුදුරුවන්ගේ අරිහත් ගුණය නැත්නම් අනික් අයට කරන්න හිතෙන්නේ නැහැ. ඒ අරිහන් ගුණයෙන් ඒ නිසා ලෝකයට මහත් ශාන්තියක් ඇති වෙනවා, මහත් ශාන්තියක් සිද්ධ වෙනවා. ඔය පිළිවෙලට කියලා නිම කරන්න බැරි අප්‍රමාණ ගුණ රාශියක් තියෙනවා. අරිහන් ගුණය කියන්නේ උපමනක් නෙවෙයි, නම් මේ අද දවසට ගැලපෙන අද දවසේ පෙනෙන්න තියෙන කරුණු වලින් ඔය අරිහන් ගුණය ප්‍රකාශ කරන්න ප්‍රයදුනේ. ඉතින් මේ දවස කොයි කවුරු බුද්ධ ගුණ සීකරන බුදුරජාණන් වහන්සේ කරෙහි ප්‍රසාදයක් ඇති වෙන දිනයක් ඒ බුදුහාමුදුරුවන්ගේ අරිහත් ගුණයම තමයි. ඒ බුදුහාමුදුරුවන්ගේ අරිහත් ගුණය නිසා තමයි බොහෝ දෙනාට අද මේ සිල් සමාදන් වෙන්න හිත වෙන්නේ, වැඳුම් පිදුම් කරන්න හිත වෙන්නේ, ඕව හේරම හිත වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ අරිහත් ගුණය නිසායි. ඉතින් ඒව කරලා බොහෝ ජනයා ස්වර්ග මොක්ෂ සම්පත් ලබා ගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ගුණය වූ අරිහත් ගුණය ලෝකයට සිද්ධවන්නා වූ මහත් අර්ථය, මහත් ප්‍රයෝජනය තමයි. සිල් සමාදන් වීම ගැන තද මත කාරණයක් කියන්න හිතුණා. නානා ප්‍රකාර සිල් තියෙනවා. පෝය දවසට සාරක්ෂා කරන සිල්ලෝද උපෝසත සීලය කියලා කියනවා. අෂ්ටාංග උපෝසත සීලය, නවාංග උපෝසත සීලය, දස සීල්, ඔය තියෙන සිල්ලෝද ප්‍රධාන ශික්ෂා පදය. විකාල භෝජන ශික්ෂා පදය, ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දානයෙන් වැළකීම, මිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, සුරාපානයෙන් වැළකීම, ඕවා මේ බෞද්ධයන් විසින් සීල් සමාදන් වුණත් නොවුණත් සදාතම කළ යුතු වැඩ. පොහොය දාර වේන විශේෂ දේ තමයි විකාල භෝජනයෙන් වැළකීම. විකාල භෝජනය කියලා කියන්නේ දවස කොටස් දෙකකට බෙදෙනවා. කාලය විකාරය කියලා. කාලය කියලා කියන්නේ බුද්ධාදී ආර්යයන් වහන්සේලා ආහාර ගන්න වෙලා. ඒ කොයි වෙලාවද කියලා කියනවා නම් නගරහිර පැත්තේ පාන්දර පහට විතර එනකොට නගරහිර පැත්තේ ආහාරයට සූර්ය රශ්මිය වැටිලා තියෙනවා පෙළෙනවා. ආන්නයකට කියන්නේ අරුණේ කියලා. අරුල කියන්නේ මදරත් පැහැය කියන එකයි. මදරත් පැහැය ඌ ඒ අරුණ පහළ වූ ගැනපත් ඉර උගුවන් තෙක් ඒ බුද්ධාදී ආර්යයන් විසින් ආහාර ගන්න කාලය. එතන හිතන් මේ දවල් කාලය රාත්‍රි කාලය අධිකට කියන්නේ විකාලය කියලා.